Hi, ඔබලම එකතු වෙලා ඉන්නේ The History Class YouTube channel එක කරන online seminar එකේ. අපි කතා කරන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 18 ඉඳන් 40 වෙනකම් ප්‍රශ්න සාකච්ඡා කරන්න මම මුලින්ම කියනවා මේකේ මේ ඔයගොල්ලන්ට එක වීඩියෝ එක පළවෙනි කොටස කරනවා කියලා පොඩි තාක්ෂණික දෝෂයක් ආවින්ද වීඩියෝස් දෙකක් කරන්න සිද්ධ වුණා. ඉතින් අපි එහෙනම් යමු 18 වෙනි ප්‍රශ්නෙට. 18 දෙක යාපන රාජ්‍ය අවසාන පාලකයා කවුද කියලා අහලා තියෙනවා දෙවන සංකිලි රජු තමයි යාපන රාජ්‍ය අවසාන පාලකයා එතකොට දෙවන්නට ඒ පෘතුගීසීන් එන විට යාපනයේ පාලකයාව සිටියේ කවුද කියලා අහලා තියෙනවා පර රාජසේකරන් තමයි පෘතුගීසීන් 1505 දී ලංකාවට වඩබසින විට යාපනයේ රාජ්‍යත්වය දරුවේ හතර වීදිය බණ්ඩාරට රැකවන්නේ සෙන්සු යාපනයේ පාලකයා සී පළමු සංකීර්ණ රජු තමයි ඔහුට ඒ රැකවරණයේ සලසලා දීලා ඔහු යාපනය රාජ්‍යයේ යා ගැනීමට කටයුතු කළේ. ඉතින් එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ D A B C එතකොට අංක 1. අපි 20 වෙනි ප්‍රශ්නෙට ගියොත් අපෙන් අහලා තිනවා පහත සඳහන් සේවාවන් ඉටු කළ රජතුමා වන්නේ. දැන් අපිට කොටස් කීපයක් දීලා අපෙන් අහනවා කවුද කියලා. රටේ අධ්‍යාපනික හා සාහිත්‍ය කටයුතු වලට සේවය කළ නිසා සිංහල සාහිත්‍ය ස්වර්ණමය යුගයේ ඇතිවීම. ඉතින් අපිට මේක කියවහම අපිට හිතා ගන්න පුළුවන් කෝට්ටේ රාජ්‍යයේ රජතුමිය කියලා. ඉතින් දෙවෙනි කියලා බලමු සපුමල් කුමාරයා යටතේ සමුදාවයව යාපනයේ ජයගැනීම. ඉතින් මේක කියවද්දී අපිට උත්තරේ මතක් වෙනවා 6 වෙනි පරාක්‍රම බහු රජතුමා තමයි මේක කළේ කියලා පිටු කොටස් දෙකක් කියමු. උඩරන්ත උඩරට සාමන්ත පාලකයා වූ ජෝති සිටුවරය ඇති කළ කැරල්ල මැඩපැවැත්වීම එයත් ඒ කැරල්ල මැඩපැවැත්වීමට මූලිකත්වය ගත්තේ 6 වන පරාක්‍රම බහු රජතුමා. අවසන් වරට ලංකාවේ එක්සේසත් කර ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කළේ ඔහු විසින් තමයි. එතකොට නිවැරදි පිළිතුර අංක 2. අපි ගත්තාම 21 වෙනි ප්‍රශ්නේ මහනුවර රාජධානියේ පරිපාලන සංවිධානය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. ඉතින් ප්‍රශ්න කියවහම ඔයගොල්ලෝ පේනවා පරිපාලන සංවිධානය ගැන තවන්නේ. මහනුවර රාජධානිය ගැන මොන නිවැරදි කරුණු අතුලත් කළත් වැඩක් නැහැ මේ උත්තර හතරට. ඒ පරිපාලන සංවිධානය සම්බන්ධයෙන් තමයි අතුලත් වෙන්න ඕනේ. නිවැරදි වුණත් වැඩක් නැහැ පරිපාලන සංවිධානයට සම්බන්ධ නැත්තම්. අපි දැන් කියවලා බලමු. 1. මහනුවර පරිපාලන සංවිධානයේ හිලම පුද්ගලයා වූයේ රජතුමා. ඔව්. 1. නිවැරදි. රජු තමයි මූලිකත්වයේ හැමදාම උඩම ස්ථානයේ සිටි පුද්ගලයා වෙන්නේ. එතකොට ඒක නිවැරදි. 2. මහනුවර ප්‍රාදේශීය පාලන සංවිධානය රට හා දිශාව ලෙස කොටස් දෙකකින් සමන්විත වුණා. ඔව්. රටවල් 9ක් සහ දිශා 12ක් පැවතියා. කොම 21කින් සමන්විත වුණා. ඒ රටවල් වලට අපිට ගන්න පුළුවන් උඩුනුවර යටිනුවර තුම්පනේ හාරිස්පත්තු. ඒ වගේම දිසා විදිහට හත් කෝරළය හතර කෝරළය ඌව වැනි දේවල් ගන්න පුළුවන් දිසා විදිහට. ඉතින් එයත් පරිපාලනය සම්බන්ධ දෙයක්. එතකොට නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුරක් වෙනවා. අංක 3.
महानूर युगे समाज संबंधता कुलक्रमियानु सिद्धुयो ये प्रकाशे गत्तो कुलक्रमियात एक तमय समाज संबंधता गोडनेगुने उनी वृत्तियन गोडनेगुने कुलक्रमियात एक विवाह सिद्धुने कुलक्रमिय मत नमुत ए दीला तीने समाज संबंधतावयक एक परिपालन कटयुतु वलट संबंध नहि इहिंदा मे मे दैनट अपि कियु पिरुतुरु तुन अतुरे तुंवेनि एक तमय सावाद्दी विदिट गन्ने अपि हतरत कियवल बलमु दिशाव तुल सिटि शिल्पीन हो कुलबत प्रकाश උඩරට ප්‍රබෝවරයක් අවදි කියලා හරි තියෙනවා. ඉතින් පෘතුගීසීන් වෙත පලා ගියේ පළවෙනි රාජසිංහරජුගේ බෑණනුවන් තමයි මේ ඩොන් පිලිප් ලෙස හඳුන්වන්නේ. ඩොන් පිලිප් කියන්නේ යමසිංහ බණ්ඩාර. ඉතින් මේ යමසිංහ බණ්ඩාර කුසුමාසන දේවියගේ පළමුවන සැමියා ලෙස සැලකෙනවා. ඉතින් කුසුමාසන දේවියත් ඔවුන් සමග පෘතුගීසීන් මෙතර පලා ගියා. එහිදී ඇය හඳුන්වන නම තමයි දෝන කතිරිනා. හොනප්පු බණ්ඩාර මෙහි පිළිතුරක් විදිහට දීලා නැහැ. ඔහු පෘතුගීසීන් වෙත පලා ගියපු පුද්ගලෙක්. ඔහු තමයි අවසානයේ පළවෙනි මනධර්ම සූරිය ලෙස මහනුවර රජකම් කරන්නේ. ඒ අනුව මේ ප්‍රශ්නෙට පිළිතුර දොන් පිලිප් ලෙස හැඳින්වුවේ අංක 3 යමසිංහ බණ්ඩාර. 23 වෙනි ප්‍රශ්නෙට ගියොත් 23 24 දෙකම අහලා තියෙන්නේ එක වගුවක් ආශ්‍රයෙන් අහලා දෙන ප්‍රශ්න වලින් පෘතුගීසින්ගේ ප්‍රථම දූත ගමන හා සම්බන්ධ තොරතුරු ඇතුළත් පිළිතුර වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. අපි වර්ෂයන් දීලා තියෙනවා යුරෝපීය දූතයෙක් අවදි කියලා දීලා තියෙනවා හමු වූ පාලකයෙක් අවදි කියලා අහලා තියෙනවා. ඉතින් පෘතුගීසින්ගේ ප්‍රථම දූත ගමන කියද්දිම පෘතුගීසින් ලංකාවට පැමිණෙන්නේ 1505 දී. එතකොට ඒ තමයි වර්ෂයේ විදිහට ගන්න වෙන්නේ. එතකොට පැමිණි පෘතුගීසි ජාතිකය තමයි ලොරෙන්සෝ ද අල්මේදා. එතකොට හමු වූ පාලකයා ජීවලින් දැක් වෙන අටවන වීර පරාක්‍රමබාහු රජු පෝටියුගේ පාලකේ ඔහුගේ කාලේ තමයි පෘතුගීසීන් ලංකාවට එන්නේ. එතකොට A E G පිළිතුරු වෙන්නේ අංක 4. ප්‍රශ්න අංක 24 උඩරට රාජධානිය සමග පැවැත් වූ ලන්දේසි දූත සම්බන්ධතාව පිළිබඳව තොරතුරු ඇතුළත් වන්නේ. ඉතින් ලන්දේසීන් උඩරට පැමිණෙන්නේ 1602 දී ජොරිස් වෙන් ස්පිල්බර්ජන් තමයි ලන්දේසි දූතයා විදියට කටයුතු කරන්නේ. ඒ වෙන විට මහනුවර පළමුව විමල ධර්ම සූර්ය රජුගේ පාලනය තමයි පැවතියේ. එතකොට මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර B D C කියන්නේ අංක 2. 25 බුදුදහම වැළඳ වැළලි විට ශ්‍රී සරණංකර හිමිගේ උපදේශ පරිදි බුරුමෙන් උපසම්පදාව ගෙන ඒම සඳහා උත්සාහගත් නායක වංශික රජවන්නේ කවුද කියලා හිතමුකින් විතර පටලව ගන්න එපා. දැන් නායක වංශික රජවරුන් දෙදෙනෙක් ලංකාවට විවිධ රටවල වලින් බුදුදහම් ගෙනීමට ඇදහිලා දිනවා. ඒ අතරින් පළවෙනි රජතුමා තමයි ශ්‍රී විජය රාජසිංහ රජතුමා. වැළලි විට ශ්‍රී සරණංකර හිමිගේ මූලිකත්වයෙන් බුරුමේ දේශයෙන් බුදුදහම් ගෙනීමට මූලිකත්වයේ ගන්න ශ්‍රී විජය රාජසිංහ රජතුමා. අපි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ගත්තොත් තලවිදියේ ශ්‍රී සන්නංගර හිමිට සංඝරාජ තනතුරක් දීලා සියම් දේශයෙන් ලංකාවට බුදුදහම් ගෙනීමට මූලිකත්වයේ ගත්ත කීර්ති ශ්‍රී රාජසිංහ රජු. ඒකින්ද මේ ප්‍රශ්නෙට උත්තරේ මේකින් හදන්නේ බුරුමෙන් උපසම්පදාව ගෙනීමට උත්සාහගත් නායක කර්මශික රජු නිසා අංක 3 ශ්‍රී විජය රාජසිංහ රජතුමාට නිවැරදි පිළිතුර වෙන්නේ. අප 26ට ගියොත් ක්‍රිස්තු වර්ෂ 1548 දී සීතාවක මායාදුන්නේ රජු සමග සන්ධානයකට පැමිණි යාපනයේ පාලකයා කවුද කියලා හදිනවා. ඉතින් මේ පාලකයා අපි උත්තරේ කිරීම කිව්වොත් පළමුව සංකීර්ණ රජු තමයි යාපනයේකට පාලකයා. ඉතින් මේ යාපනයේ ප්‍රදේශවල කිතුණු ආගම ව්‍යාප්ත කිරීමට ඔහු දැඩි ලෙස කැමැත්තක් දක්වුවේ නැහැ. ඒකින්ද මේ රාජ්‍යයට එකවන්නේ ලබා දෙන ලෙස මායාදුන්නේ රජුගෙන් ඔහුත් සමග සංවිධා එක සංධානයකට පැමිණියා. යාපනයේ රාජ්‍යයකට පාලකිය පළමුවනි සංකීර්ණ රජු. එතකොට ඊට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4.
අපි යමු 27 වෙනි ප්‍රශ්නෙට අපිට දීලා තියෙනවා A සිට E දක්වා ඒ කියන්නේ තර ප්‍රකාශ කිහිපයක් ඒ ප්‍රකාශ අතරින් අපිට තෝරන්න දීලා තියෙනවා අහලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වලට පමණක් අදාළ තොරතුරු ඇතුළත් පිළිතුර වන්නේ මොනවද කියලා අහලා තියෙනවා. අපිට උඩ ටික කියවන්නේ නැතුව මේකට උත්තරේ ගන්න බැහැ. ඒකත්තොත් කාරක සභා සභාපති එතකොට ඒක නිවැරදි පිළිතුරක් විතර අපිට මුලින්ම ගන්න පුළුවන්. මොකද ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ තමයි ලංකාවට කාරක සභා හතක් හඳුන්වලා දෙන්නේ. ප්‍රදේශ කටයුතු, කෘෂිකර්මය, පළාත් පාලනය, සෞඛ්‍ය අධ්‍යාපනය, ගමනාගමනය සහ කම්කරු කියන මේ කාරක සභාවන් ලංකාවට හඳුන්වලා දෙන්නේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණේ. ඉතින් එහි සභාපතිවරයා මම මේ ඒවල දීලා තින්නේ. එතකොට ඒ අපිට මේකට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. තව එකක් ඕනේ. අමාද්‍යප උද්ඝෝෂණ ව්‍යාපාරය. ඉතින් අමාද්‍යප උද්ඝෝෂණ ව්‍යාපාරය ඇති වෙන්නේ මෙකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කාලේ. ඒකින්ද මේකට නිවැරදි පිළිතුරක් වෙන්නේ නැහැ. C මුදල් ලේකම්. ඔව් ඒකත් නිවැරදි පිළිතුරක්. මොකද මුදල් ලේකම්, නීති ලේකම්, රාජ්‍ය ලේකම් කියන ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් තුන්දෙනේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ ලංකාවට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපිට උත්තර දැනටම ලැබිලා තියෙනවා A සහ C. එක අංක එක. D පිළිතුර ලංකා ජාතික සංගමයේ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණේ තමයි ලංකාවට හම්බ වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුර අපිට දැනටම ලැබිලා තියෙනවා A සහ C. මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සමයේ සිදු වූ විශේෂ සිදුවීම් ඇතුළත් පිළිතුර තෝරන්න. අපිට උත්තරේ දැන් ලැබිලා තියෙන්නේ B සහ D අමාද්‍යප උද්ඝෝෂණ ව්‍යාපාර. ඒ අමාද්‍යප උද්ඝෝෂණ ව්‍යාපාර ඇති වෙන්නේ ලංකාව තුළ මේ ඉංග්‍රීසින් විසින් රාතබැරුන් පිහිටවීමට ඔවුන් අවසර ලබා දීලා සුරාබදු පනත් පැනව. ඉතින් මේ පැනව පනත්වලට විරුද්ධත්වය දක්වමින් තමයි ජනතා උද්ඝෝෂණ ව්‍යාපාරයේ යෙදී සිටියේ. ඉතින් B නිවැරදි පිළිතුරක් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට සිදු වූ විශේෂ සිදුවීමක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම ලංකා ජාතික සංගමයේ D පිළිතුරත් අපිට ගන්න පුළුවන්. 1915 මුස්ලිම් පෝලහනයෙන් පස්සේ ලංකාව තුළ පැවති විවිධ සංවිධාන කිහිපයක් එකට එකතු වෙලා 1919 මේ ලංකා ජාතික සංගමය පත් කරනවා, ඉවන්දත් ආරම්භ කරනවා. එහි ආරම්භක විදිහට කටයුතු කරන පළමුව සභාපති විදියට කටයුතු කරන්නේ පොන්නම්බලම් අරුණාචල මහත්මයා. ඉතින් 28 වෙනි ප්‍රශ්න පිළිතුර B සහ D කියන්නේ අංක 2. 29 වෙනි ප්‍රශ්නේ ගත්තොත් මදුරාසි පාලනය යටතේ පත් කළ අවමිල්දාරවරුන්ට පැවරුණු කාර්ය මොකක්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි සමාවෙන මදුරාසීන්ට මේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය ලබා දුන්නට පස්සේ ඔවුන් විසින් ලංකාවේ ආදායම වැඩි වශයෙන් ඉපයීම සඳහා මේ අවමිල්දාරවරුන් කියන නිලධාරීන් පත් කරලා තියෙනවා. ඉතින් ඔවුන් විසින් මූලිකවම කරන ලබන කාර්ය වන්නේ මේ බදු එකතු කිරීමේ කාර්යය. يعني පිළිතුර මේකට ගන්න තියෙන්නේ අපිට අධිකරණ කටයුතු කිරීමට නෙමෙයි ඔවුන්පත් කළේ. මුහුදුබඩ ප්‍රදේශවල පාලනය කරේ අපි මතක ඉංග්‍රීසීන්. නමුත් ඉංග්‍රීසීන් බදු එකතු කිරීමේ අයිති වෙන්දේසීන් මිලදී ගැනීමක් සිදු වුණ නැහැ. මුහුදුබඩ ප්‍රදේශවල ආදායම එකතු කිරීම සම මේ අවමිල්දාරවරුන්පත් කරන්නේ. ඉතින් එහිදී ඔවුන් නව බදු ලංකාවේ පැනෙව්වා. උදාහරණයක් විදිහට පොල්ගස් බද්ද. ඊට පස්සේ ලන්දේසි උසාවිය හෝසි කළා මේ ගෙවන බදු මුදල් මුදලින් ගෙවීමටම නියෝග කළා. ඉතින් එතකන් ජනතාව බදු මුදල් ගෙවලා තියෙන්නේ බාණ්ඩ වලින්, එහෙම නැත්නම් ඔවුන්ගේ පළදාවෙන්. ඉතින් මේකම ඔවුන්ට මුදලින් මේ බදු පැනවීම සිද්ධ කළාමත් එකම ඔවුන්ගේ කටයුතු කරගෙන යෑමේ අසීරුතාවයන් වත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙන් අපිට අහලා තියෙනවා මදුරාසි පාලනයට තෙපත් කළා උමිල්දාරවලට පැවරුණු කාර්ය වන්නේ මොකද්ද කියලා. එතකොට අංක 4 තමයි නිවැරදි පිළිතුර මුහුදුබඩ ප්‍රදේශවල බදු ආදායම් එකතු කිරීම. අංක 30 A සංගවේද ගුරුගොවි කම්කරු කියන බලවේගයේ ඒකරාශි වීම, B සහල් මිල ඉහළ යාම නිසා වාමාංශික පක්ෂ මෙහි වූ හර්තාල් ව්‍යාපාර නිසා 1953 දී අගමැති තනතුරින් ඉල්ලාස්වීම, C ලෝම ප්‍රථම අගමැතිනිය වීම. ඉහත සිදුවීම් සම්බන්ධයෙන් අගමැතිවරුන් පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ මොකක්ද කියලා තියෙනවා. අපිට ප්‍රකාශ කිව්වම අඳුර ගන්න පුළුවන් සංගවේද ගුරුගොවි කම්කරු කියන බලවේගයකට එකතු කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ SWRD බණ්ඩාරනායක මහත්මයා. ඒ වගේම හර්තාල් ව්‍යාපාරය නිසා තමන්ගේ තනතුරෙන්
1953 දී අයින් වෙන්නුනා 1952 දී තමයි මෙතුම බලයට පත් වෙන්නේ ඒ තමයි ඩඩ්ලි සේනානායක මහත්මයා ඉතින් 1953 දී ඔහු ඉවත් වීම නිසා හිස්සු තනතුරට එක්සත් ජාතික පක්ෂයේ ජෝන් පොතලාවල මහත්මයා ඉදිරිපත් වෙලා අගමැති වුණා ඉතින් සීවලින් ලෝක ප්‍රථම අගමැතිනිය ඔයගොල්ලන් දන්නවා සීමාව බණ්ඩාරනායක මැතිනිය තමයි ලෝක ප්‍රථම අගමැතිනිය වෙන්නේ එතකොට මේ පිළිතුරු තුනම තියෙන්නේ පිළිවෙලට තියෙන්නේ දෙවෙනි පිළිතුරේ. එතකොට 30ට උත්තරය අංක 2. 31 කඩිනම් මහවැලි ව්‍යාපෘතියට අනුව ආතිරුවේ මහවැලි තීරුවේ ජලාශයන් ආතිරුවේද ආධාර ලබා දුන් රටවල් ආතිරුවේද දැක්කිනි වැරදි පිළිතුරු තෝරන්න කිලි තියෙන්නේ 31 වෙනි ප්‍රශ්නය. මේවා ඉතින් හිතන්න දෙයක් නැහැ. කෙලිම උත්තරයේ ඔයගලන්ට මුල කොටස දැක්කහම බලන්න පුළුවන්. ඔයගලන්ට මකද අකුර තෝරන්න තමයි ආ කොටසෙන් තියෙන්නේ කොත්මලේ ජලාශය ඉදිකිරීමට ආධාර ලබා දීලා තියෙන්නේ ස්වීඩන් ජනරජයේ විසින් ඒ වගේම වික්ටෝරියා ජලාශය බ්‍රිතාන්‍යයෙන් හිමන්ත එංගලන්තයේ විසින් රන්දෙනිගල ජලාශය ඉදිකිරීමට බටහිර ජර්මනිය තමයි මූලිකත්වයෙන් කටයුතු කළේ අපි ගත්තොත් මේ වික්ටෝරියා ජලාශය පොල්ගොල්ල බැම්ම හරස් කරලා තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මිනිප්පේ අමුණ හරස් කරලා රන්දෙනිගල ජලාශය ඉදි වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ විරුද්ධ පිළිතුර වෙන්නේ B C A. ඒ කියන්නේ අංක 3. 32 විතානන් විසින් ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ ප්‍රබල ව්‍යාපාරයේ වූයේ මිෂනාරි ව්‍යාපාරයයි. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මිෂනාරි කටයුතු සිදු කළ මිෂනාරි සමාගම වෙන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. අපි මෙතන දිවි දෙන පිළිතුරු තියෙනවා වෙස්ලියන් මිෂනාරි සමාගම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල තමයි ආගම ව්‍යාප්ත කළේ. ඒ වගේම ඇමරිකන් මිෂනාරි සංගමයේ යාපනය සහ උතුරු අර්ධද්වීපයේ කොටස්වල නැගෙනහිර කොටස නැහැ. ඒකට චර්ච් මිෂනාරි සංගමය කොළඹ ගාල්ල මන්නාරම ඒ කියන්නේ ලංකාව පුරාම තිබුණ ප්‍රදේශ කිහිපයක ඔවුන් තමන්ගේ ආගම ව්‍යාප්ත කළා. එතකොට මෙතන අහලා තියෙන උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ නිසා අපිට ගන්න වෙන්නේ වෙස්ලියන් මිෂනාරි සංගම අංක 1. 33 පුනරුදය ඇතිවීමට ප්‍රධානම හේතුව මොකක්ද කියලා අහලා තියෙනවා. එක තාක්ෂණික හා විද්‍යාවේ දියුණුව, දෙක වෙළඳාම දියුණු වීම හා නව දැනුමතුන් බිහිවීම, 3 කොන්ස්ටන්ටිනෝපලයේ තුර්කි මුස්ලිම්වරුන්ට අත්වීම, 4 බුද්ධි ප්‍රබෝධි. ඉතින් මේ කරුණු හතරම ගත්තහම ඔබලට පැහැදිලිව පේන කරුණු තුනක් ඇති වුණේ කාර්මික විප්ලවයට මූලික හේතු විදිහට තමයි 1, 2 සහ 3 කියන කරුණු තුන බිහි වුණේ. නමුත් 3, 1, 2 සහ 4 කියන කරුණු බිහි වුණේ. නමුත් 3 ගත්තොත් කොන්ස්ටන්ටිනෝපලයේ තුර්කීන් සතුවීම නිසා, ඒ කියන්නේ ග්‍රීක රෝම සාහිත්‍යයේ මුදුන් මල් කඩබඳු කොන්ස්ටන්ටිනෝපලයේ තුර්කීන් සතුවීම නිසා ක්‍රිස්තියානි භක්තිකයන්ට ඇති වුණු මේ අහිතකර බලපෑම නිසා තමයි ඔවුන් මේ පුනරුදය කියන සංකල්පය ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3. ඉතින් මම අර කලින් කතා කරපු 31 වෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ රන්දෙනිගල ජලාශය. මේක මම දැම්මේ ඔයගලන්ට අර දෙවෙනි කොටස යනවා පින්තූර බලා අර ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට. හින්දා ඉතින් මේ ප්‍රශ්න ඇහුවත් ඔයගලන්ට ලියන්න පුළුවන්. මේ තියෙන්නේ රන්දෙනිගල ජලාශය, වික්ටෝරියා ජලාශය, කොත්මලේ ජලාශය. 34 වෙනි ප්‍රශ්නට අපි ගියොත් අප්‍රිකා මහද්වීපයේ සුබ පැත්මේ තුඩුව සොයාගත් දේශ ගවේෂකයා කවුද? 1 වස්කෝ ද ගාම, 2 බර්තිනමියෝ ඩියස්, 3 ක්‍රිස්ටෝපර් කොලොම්බස්, 4 ෆර්නැන්ඩි මැගලන්. ඉතින් අප්‍රිකා මහද්වීපයේ සුබ පැතුම් තුඩුව සොයාගත්තේ බර්තලමියෝ ඩියස්. ඒකින්ද අංක 2 තමයි වැරදි පිළිතුර. 35 කාර්මික විප්ලවය නිසා දේශපාලන ක්ෂේත්‍රය ඇති කළ වෙනස්කම දක්වන පිළිතුර වන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. පළවෙනි එක අපෙන් අහන්නේ දේශපාලන ක්ෂේත්‍රය ඇති කළ වෙනස්කම. දැන් මේ මෙතන උත්තර තියෙන පුළා ආර්ථික ක්ෂේත්‍රයේ, එමුද ආගමික ක්ෂේත්‍රයේ, කාර්මික ක්ෂේත්‍රයේ, ඕන ක්ෂේත්‍රයක ඇති වුණ වෙනස්කමක් තියෙන පුළා. නමුත් අපි උත්තරේ විදිහට සටහන් කරන ඕනේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වුණ වෙනස්කම. නගර සංඛ්‍යාව විශාල වීම, මේක සමාජීය ප්‍රශ්න. ඒකින්ද මේ පළවෙනි එක කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වුණාට ඒක නිවැරදි පිළිතුරක් නෙමෙයි. 2 බද්ධ ව්‍යාපාර සමාගම් බිහිවීම, එය ආර්ථිකව ඇති වූ වෙනස්කමක්. 3 සමාජ පන්ති බිහිවීම,
ඒ සමාජීය ප්‍රශ්නයක් අංක 4 පම්පරු අඩවර්ජන රැමියම් සහ වෘත්තීය සංගම් බිහිවීම මේ නිසා විශාල වශයෙන් දේශපාලන බලපෑමක් ඇති වුණා ඉතින් අංක 4 තමයි 25 වෙනි ප්‍රශ්නෙට අපිට නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් වෙන්නේ ඊළඟට ABCD කියලා ඔයගොල්ලන්ට ප්‍රකාශ දෙක ගානේ දීලා තියෙනවා ඒ අතරින් පහත අහලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු තෝරන්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ 36 පළමු වෙන නිසා දෙවන් අවසන් වීම පෙන්වන ප්‍රකාශ යුගලය තෝරන්න කියලා තියෙනවා ඉතින් පළමු වෙන නිසා දෙවන් අවසන් වෙන්නේ මොකද්ද ජපානයේ යටත් වීම නිසා තමයි ඩී වල තියෙන ජපානයේ යටත් වීම නිසා තමයි දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් වෙන්නේ. ඉතින් අපි මේ ගැන පොඩි විස්තරයක් කිව්වොත් 1942 දී දකුණු සහ අග්නේය දිගා ආසියාවේ ලංකාව හා ඉන්දියාව වැරෙන්න අනෙකුත් බොහෝ ප්‍රදේශ ජපානයේ එවෙනකොට යටත් කරගෙන තියෙන්නේ. නමුත් මේ නිසා ජපානයේ බලය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඔවුන්ගේ බල ලෝභීත්වය ටිකක් වැඩි වෙමින් පැතුවා. නමුත් 1945 අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමාවටත් 9 වෙනිදා නාගසාකි වලටත් එල්ල කළ ප්‍රහාරය නිසා 1945 අගෝස්තු 14 වෙනිදා ජපානයේ විසින් කොන්දේසි විරහිතව ඇමරිකාවට සහ මිත්‍ර පිළට යටත් වෙන්න සිද්ධ වුණා. ජපානයේ නියෝජනය කළ අක්ෂ පක්ෂය නමුත් ඔවුන්ට යටත් වීමට සිදු වුණා. මේ කරපු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයත් එක්ක. ඉතින් එතකොට පළමු වෙන නිසා දෙවන අවසන් වීම විදිහට අපිට ගන්න වෙන්නේ ඩී පිළිතුර. කියන්නේ අංක 4. 37 දෙවැන්නේ වර්ධනය නිසා පළමු වෙන ඇතිවීම පෙන්වන ප්‍රකාශය. ඒකට අපිට ගන්න වෙන්නේ ඒ පිළිතුර. මොකද බොස්ටන් තේ සාදිය ඇති වුණ නිසා තමයි ඇමරිකාවේ ඇමරිකානු විප්ලවයට මුල්ම වස්තු බීජය වැටුනේ. බොස්ටන් තේ සාදය කියලා කියන්නේ 1773 අවුරුද්දේ බොස්ටන් රාජ්‍ය කියන ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක්. එය ඒ වන විට බ්‍රිතාන්‍ය සතුව තිබුණේ. ඉතින් මෙහිදී බොස්ටන් වැසියන් විසින් ඒ වරාය නවතා තිබූ එක් නැවක තේ පෙට්ටි 342ක් මුහුදට විසික් කරලා ඒ ආරම්භ කරපු ඒ සිදු කළ ක්‍රියාව තමයි මේ බොස්ටන් තේ සාදය නමින් හැඳින්වෙන්නේ. ඉතින් මෙහිදී ජනතාවගේ මතවාද තරමක් දුරට වෙනස් වුණා මේ සිදුවීමෙන් පස්සේ. එතකොට ඇමරිකානු විප්ලවය ඇතිවීමට මෙය ඍජුවම බලපෑවා. ඒකින්ද ඒ තමයි දෙවැන්නේ වර්ධනය නිසා පළමු වෙන ඇතිවීම විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. 38 දෙවැන්න නිසා පළමු වෙන්නේ ක්‍රියාකලාපය ප්‍රතිඵල රහිත වීම දක්වන ප්‍රකාශ යුගලය මොකද්ද කියලා අහලා තියෙනවා. අපිට ඒක ගන්න වෙන්නේ C. මොකද ජර්මනියේ එවකට සිටිය ඔටෝ වොන් බිස්මාර්ක් සමහමනේ ඉතාලියේ හිටිය මුල්ම ප්‍රංශයෙන් ඉතාලිය මුදවා ගත්ත නායකයා වෙන්නේ ඔටෝ වොන් බිස්මාර්ක්. ඉතින් ඔහු විසින් රාජ්‍යයන් ඈදා ගැනීමට හැම වෙලාවෙම යටත් විජිත රාජ්‍යයන් ගොඩනැගීමට එතරම් උත්සුක වුණේ නැහැ. නමුත් දෙවන පාලකයා වන විලියම් කයිසර් විසින් 1887 තමයි ඔහු පාලනයට පත් වෙන්නේ. ඉතින් ඔහු විසින් යටත් විජිත ඇඳගෙන තව තවත් රට සංවර්ධනය කිරීමට මූලික වස්තු බීජ එක් කළා. ඒකින්ද දෙවැන්න නිසා පළමු වෙන ක්‍රියාකලාපේ ප්‍රතිඵල රහිත වුණා. ඒ කියන්නේ එහිදී කැපිලා පේන්න පටන් ගත්තා විලියම් කයිසර්ගේ ක්‍රියාකලාපේ. ඒකින්ද අපේ මේ ප්‍රශ්නට උත්තරයක් විදිහට ගන්න වෙන්නේ C. ඒ කියන්නේ අංක 3. ඊළඟට යමු 39 වෙනි ප්‍රශ්නයට. සෝවියට් දේශයේ මඟ පෙන්වීම මත සමාජවාදී බලකඳවුරට සම්බන්ධ වූ රටවල් පමණක් ඇතුළත් පිළිතුර වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. බටහිර ජර්මනිය උත්තරේ වැරදි. මොකද බටහිර ජර්මනිය ඉන්දියේ මිත්‍ර පක්ෂයේ සමා වෙන. බටහිර ජර්මනියේ සිටියේ මේ සමාජවාදී බලකඳවුරට විරුද්ධ පක්ෂයේ. ඉන්න ඒක ගන්න බෑ. 2 හංගේරියාව, නැගෙනහිර ජර්මනිය, පෝලන්තය. ඒ පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. මොකද ඔවුන් ඒ රටවල් තුනම ඒමනකොට ගොඩනැගී තිබුණු සෝවියට් දේශයේ ඒ මූලිකත්වය මත ගොඩනැගෙන තිබුණ සමාජවාදී බලකඳවුරට ඍජුවම දායකත්වය ලබා දුන්න රටවල්. ඒකින්ද දෙවැනි පිළිතුර වෙන හංගේරියාව, නැගෙනහිර ජර්මනිය සහ පෝලන්තය කියන එක තමයි
39 ප්‍රශ්න පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. 40 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට අයත් නිෂේධ බලයේ හිමි රටවල් පමණ ඇතුළත් පිළිතුරු මොකක්ද කියලා අහලා තියෙනවා. ඉතින් මේ නිෂේධ බලයේ හිමි වෙන්නේ දැන් ඕනම යෝජනාවක් ඉදිරිපත් කළාම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔවුන්ට ඒ සඳහා විපක්ෂව ඡන්දය දීලා යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එහෙම නැත්නම් නිෂ්ප්‍රභා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හැකියාව තියෙන්නේ නිත්‍ය සමාජිකයන් ලෙස එක්සත් ජාතීන්ගේ නිත්‍ය සමාජිකයන් ලෙස හැඳින්වෙන රටවල් වලට. ඔයගොල්ලෝ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානතම රටවල් 15ක් ඉන්නවා. මේ 15 අතරින් 5ක් නිෂේධ බලය එහෙම නැත්නම් නිත්‍ය සමාජිකත්වය ගැන කටයුතු කරනවා. අනිත් සමාජිකයන් 10 දෙනා වසර දෙකක් තුල වෙනස් වෙමින් පවතිනවා. ඒක හින්දා මේ නිත්‍ය සමාජිකයන් 5 දෙනාට තමයි නිෂේධ බලය හිමි වෙන්නේ. ඒ රටවල් 5 තමයි ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, එංගලන්තය, එහෙමත්නම් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ චීනය. ඉතින් ඒ උත්තර තියෙන පිළිතුර ඒ කරුණු පහ තියෙන පිළිතුර වෙන්නේ බලමු. පළවෙනි එකේ ඉන්දියාව තියෙනවා, ඒක වැරදි. දෙවෙනි පිළිතුර බැලුවහම කැනඩාව තියෙනවා, මේ පිළිතුරත් වැරදි. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. හතරවෙනි පිළිතුරේ ඉන්දියාව ඉන්නවා. ඒකින් හින්දා තුන්වෙනි පිළිතුරේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට අයත් නිෂේධ බලය හිමි රටවල් ඇතුළත් වෙලා තියෙනවා. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඉතින් අපි 2018 අනුමාන ප්‍රශ්න පත්‍රයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරපු අනුමාන ප්‍රශ්නේ පත්‍රයේ පිළිතුරු කතා කරලා අවසානයි. ඉතින් ඔයගොල්ලෝ channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න පුළුවන්. මේ තියෙන මගේ Facebook page එක. ඔයගොල්ලන් මොනවද ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් මම මේ videos ඔක්කොම Facebook page එකෙත් upload කරනවා. ඔබලන්ට එතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පළවෙනි කොටසට සහභාගී වුණාට ස්තුතියි. දෙවන පත්‍රයේ සාකච්ඡාව මම පළහ වීඩියෝස් වල දාලා දෙනවා. ඒවත් බලන්න. ස්තුතියි.